මේ වගේ චිත්‍රයකදී වඩාත්ම වැදගත් වෙන්නේ බ්‍රෂ් ස්ට්‍රෝක්ස් කියන එක. ඒ කියන්නේ පින්සල් පහරවක්. ඒක නිසා තමයි මම මේ විදිහේ පින්සලක් පාවිච්චි කරන්නේ. මේක ටිකක් සීසන් වෙච්ච පින්සලක්. මේ මොනොක්‍රෝම් චිත්‍රයක් වගේම ඒකාකාරී රේඛාවකින් තොරවිච්ච පින්සල් පහරවල් මේකේ මේ චිත්‍රයට අපි පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක මේ විදිහේ පින්සලකින් හෝ තවත් අපිට පෑනක් වගේ මේ කුඩක් තියෙන උපකරණයක් පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඒකේ පින්සලයි ඒ පෑනේ අතර ලොකු වෙනසක් තියෙනවා. පෑනේ රේඛාව ඒකාකාරයි. මේ තියෙන මේකකින් පාවිච්චි කරන්න පුළුවන්. මේක විවිධ පාටක් තියෙනවා. ඒ වුණාට මේ විදිය ටුඩක් පාවිච්චි කරොත් මේක මුළු චිත්‍රෙම ඒකාකාරී වෙනවා. ඒ කියන්නේ අපි චිත්‍ර ආර්ටිස්ටික් කියන ප්‍රවිතිය එක ඒ වෙනස දකින්න ලැබෙන්නේ නැහැ. ඒ මේ විදිහට පින්සලක් පාවිච්චි කරනකොට මේ පින්සල මේකේ තියෙන අර මේ ටෙක්චර් එක, ඒ කියන්නේ මතු පිට ස්වභාවයත් එක්ක තින්ත පාරක් වදින, නමුත් තින්ත ගලාගෙන යන්නේ නැති, වැක්කිරෙන්නේ නැති යම්කිසි පාලනයකින් පින්සල හසුරවා ගන්න පුළුවන් වර්ණ පාලනයකින්. මේ විදිහ පින්සලක් තමයි අපි මේ පාවිච්චි කරන්න ගත්තේ. ඒක නිසා පින්සලේ වටිනාකමට වඩා වැදගත් වෙන්නේ ශිල්පයේ වටිනාකම. පරිසරයේ චිත්‍රයට නගනකොට අපිට කලබලයක චිත්‍රයක් ඉවර කරන්න බෑ. ඒ කියන්නේ පරිසරය අපි තමන් දැකපු දේ ඒ විදිහටම නිර්මාණය, තමන් හිතන විදිහට නිර්මාණය වෙනකම් බොහොම ඉවසීමෙන් ඒ තැන් ගැන හිතන්න වෙනවා. විශේෂයෙන්ම චිත්‍රයක තියෙන සම්පීඩනය, බැලන්ස් එක, ඊළඟට වර්ණ. දැන් අපි මේකේ ගොඩක් වෙලාවට කරන්න යන්නේ එක වර්ණ චිත්‍රයක්, ඒ කියන්නේ මොනොක්‍රෝම් එකක්. එතකොට මොනොක්‍රෝම් චිත්‍රයක තියෙන ඕන ලක්ෂණ වගේම මේ පරිසරයේ තියෙන සුන්දරත්වයක් මේ චිත්‍රය තුළ තියෙනවා. ඔන්න මගේ වැඩේ ඉවරයි.